චන්දන ජයකොඩි රජයේ දන්ත වෛද්‍ය නිලධාරී සංගමේ උපසභාපති. මෙම යෝජිත ඉන්දුලංකා වෙළඳ ගිවිසුම සම්බන්ධව එයින් වන හානිය පිළිබඳව එය පැහැදිලි කර දීම සඳහාත්, එවන් හානිකර ගිවිසුම් ඇතිවීම වැළැක්වීම සඳහාත් පසුගිය කාලය තුළ මාස ගණනාවක් පුරා ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංවිධානය සමගත්, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සමගත්, අපි අදාළ අමාත්‍යවරුන් සමග රජය සමග සාකච්ඡාවලට යමින් මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එතකොට මේ ගිවිසුම් ගැන කතා කරද්දී මේ ගිවිසුම් ගැන ඉතිහාසය ගොඩක් ඈතට යනවා. අපිට මතක ඇති ඉතිහාසයේ අත්සන් කරන එක ගිවිසුමක් තමා 1987 ඉතාමත් හොර රහසේ අත්සන් කරන, ජනතාව අතර කතාබහකින් තොරව අත්සන් කරන ඉන්දුලංකා ගිවිසුම. එතකොට අපිට මතකයි මේ හොර රහසේ අත්සන් කරපු ඉන්දුලංකා ගිවිසුම නිසා එයට විරෝධය පාන ජීවිත ගණනාවක් රටට අහිමි වුණා. එමගින් රටට අහිමුණ ශ්‍රමදායකත්වය කියනවා නම් ඉතා විශාලයි. එතකොට මේ ගිවිසුම අවසානයේදී අපිට බේරා ගන්න පුළුවන් වුණේ විශාල ලේ ගංගා රට පුරා ගලා ගිහින්. ඒත් එක්කම ඊළඟට 98 ඉන්දුලංකා වෙළඳ ගිවිසුම අත්සන් කෙරුණා. ඒකෙන් ශ්‍රී ලංකාවට උන වාසිය මොකද්ද? ශ්‍රී ලංකාවට වාසියක් අත් වෙලා නැහැ. ඊළඟට නැවතත් මෙම ද්විපාර්ෂික වෙළඳ ගිවිසුමක් යෝජිතව අත්සන් කිරීමට නියමිතව තියෙනවා. එතකොට මේ ගිවිසුම අත්සන් කරන්න යන්නේ ජාතික ප්‍රතිපත්තියකින් තොරව. ජාතික ප්‍රතිපත්තියකින් තොරව මෙවැනි ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාවට ඉමහත් පාඩු ගෙන දෙනවා. මොකද මේ හරහා ඉන්දියාව එකතු කරලා තියෙන සේවා ලයිස්තුව බලපුවාම එය ඉන්දියාවට වඩාත් වාසහගතයි. අප රටෙන් ඉන්දියාවට ලබා දෙන සේවා ලයිස්තුව බලපුවාම එයින් අපිට වාසියක් අත්වන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ ගිවිසුම් මේ විදිහට අත්සන් නොකර එය ජාතික ප්‍රතිපත්තිය සකස් කරලා එම ජාතික ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන්න ඕනේ. මෙමගින් මොකද්ද වෙන්නේ? එසේ නොවන විට මෙම ගිවිසුම් හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොල්ලකෑමක් සිදු වෙනවා. ඊළඟට නොපුහුණු වෘත්තිකයන් ශ්‍රී ලංකාව තුළට ගලා එනවා. එමගින් මොකද වෙන්නේ? වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු ඒ සෑම ආකාරයකම බාලගණයේ වෘත්තිකයන් ලංකාවට ඇතුල් වෙලා එමගින් අප ජනතාවට කරන හානිය අතිමහත්. එහෙනම් ඒක නවත්තන්න නම් අපි කරන්න ඕනේ මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. එම ජාතික ප්‍රතිපත්තියක් තුලින් පමණයි මෙවැනි ගිවිසුමක් ක්‍රියාත්මක විය යුත්තේ. ඊළඟට මේ හරහා අපේ රටේ ජාතියේ දරුවන්ගේ රැකියා සුරක්ෂිතභාවය අහිමි වෙනවා. පරිගණක පාඨමාලාවක් හදාරන දරුවෙකුට අනාගතයේ රැකියා සුරක්ෂිතභාවයක් තියෙයිද කියලා අපිට කියන්න බෑ. සරසවේ අධ්‍යාපනය හදාරන දරුවෙක්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව මොකද්ද තියෙන්නේ? අන්න ඒ නිසා අපි රජයේ දන්ත වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා රජයට බල කර සිටිනවා. අපි අනෙකුත් වෘත්තිකයන් සමග එකතු වෙලා ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංවිධානය සමගත් රජයේ දන්ත වෛද්‍ය නිලධාරී සංගමයත් එක්ක එකතු වෙලා මෙම විශාල ජනතා පෙස්සම අත්සන් කිරීමට අපගේ උපරිම සහයෝගය දෙන බවටත් මෙය වළක්වා ගැනීමට, මෙයින් රටට වන හානිය වළක්වා ගැනීමට උපරිම දායකත්වය දෙන බවටත් ප්‍රකාශ කරනවා.